ශාපි ශාබ්දීන් කියන්නේ කුරුණෑගල මහරෝහලේ ප්‍රසවහා නාරි වෛද්‍යංශයේ දීර්ඝ කාලයක් ක්‍රියා කරපු වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා ශල්‍ය කර්ම විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ සාමාන්‍ය වෛද්‍යරුන් කරනවට වඩා විශාල ප්‍රමාණයක් මේ වෛද්‍යවරයා ශල්‍ය කර්ම කළා තියෙනවා. ඒ කියන්නේ ස්වභාවිකව දරුවෙක් ලැබෙනවා වෙනකොට අපි සමහර අම්මලට විශේෂ තත්ත්වයන් යටතේ ශල්‍ය කර්ම වලින් දරුවන් ලබා ගන්නවා. ශාපි ශාබ්දීන් කරපු සත්කම් වලදී අම්මලගෙන් සෑහෙන ප්‍රමාණයකට දරුවන් අහිමි වෙලා තියෙනවා. මෙන්න මේක නිසා විශාල ගැටලුවක් අද පැන නැගිලා තියෙනවා. අම්මලා 900 ගණනක් කුරුණෑගල රෝහලට පැමිණලා වාර්තා කළා. පොලිසියට, ඒ කියන්නේ රෝහල් පොලිසියට මේ ගැන වාර්තා කළා තියෙනවා. මේක තවසෙම ඉතාම බරපතල තත්ත්වයක්. ඇත්තටම වෛද්‍ය ශාපි ශාබ්දීන් මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් ඒක අපට සලකන්න පුළුවන් වෙන්නේ ජාතියකට එරෙහිව කරන ලද ජනසංහාරයක් හැටියට. හිතාමතාම ජනසංහාරයක් කිරීමේ පරමාර්ථය මේක කරා නම් ඒකට අපි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය අනුව ජෙනොසයිඩ් කියලා. ඒ කියන්නේ ජාතියක් හිතාමතා සංහාරය කිරීමේ සැලසුමක් දියත් කිරීම. ඉතින් ශාපි ශාබ්දීන් මේ දේ කරහු බවට පැමිණිලා ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මේක වාර්තා වුණේ මෙහෙමයි. පළවෙනි දරුව ලැබීමෙන් පස්සේ දෙවෙනි දරුව නැහැ. එහෙම නැත්තම් දෙවෙනි දරුවගෙන් පස්සේ තුන්වෙනි දරුව නැහැ. සාමාන්‍ය ශල්‍ය කර්ම වලින් දරුවන් දෙන්න එක ලබා ගතට පස්සේ ලංකාවේ අපි තුන්වෙනි හතරවෙනි දරුව ලැබීම වළක්වනවා. ඒ එහෙම කරන්නේ අම්මගේ නිරෝගීතාවය සලකලා. නමුත් ශාපි ශාබ්දීන් දෙවෙනි සහ තුන්වෙනි දරුවපත් සිදු වෙනකොට මේ වගේ දේවල් සිද්ධ කරලා තිනවා. මෙන්න මේක නිසා තමයි මේ මහ විශාල හඬක්, මේ විශාල ප්‍රශ්නයක් සමාජයේ පුරාම ඇති වුනේ. එතකොට මේ සම්බන්ධයෙන් පැමිණිලි 900 ගණනක් තිබුණා. ඉතින් මේ නඩුව පොලිස් දෙපාර්තමේන්තුවෙන් ගොනු කළා. විශේෂයෙන්ම මේ පළාත් භාර පොලිසියේ අධිකාරිවරයාත්, පොලිස් අධිකාරිවරයාත්, ඒ වගේම මේ පළාත් භාර පොලිසියේ නියෝජ්‍ය පොලිස් පරිතුමාත් මැදිහත් වෙලා මොහුගේ තියෙන අධික ධනය නැත්තම් මොහුගේ වත්කම් පිළිබඳව සැකයක් පිට මොහු අත්අඩංගුවටගෙන විශේෂයෙන්ම හදිසි නියෝගය යටතේ මොහු රඳවාගෙන තබා ගත්තා. එහිදී මොකද්ද පොලිස් පතිවරයා සිද්ධ කරේ? පොලිස් පතිවරයා කළේ ශාපි ශාබ්දීන් අත්අඩංගුවට ගැනීමේ වරදට නියෝජ්‍ය පොලිස් පතිවරයා හා පොලිස් අධිකාරීවරයා මාරු කරනවා. ඊළඟට නඩුව මෙහෙවන්නේ අපරාධ විමර්ශන අංශයෙන්. අපරාධ විමර්ශන අංශය ඇවිල්ලා කියනවා ශාපි ශාබ්දීන් ඒ තරම්ම ලොකු වරදක් කළා නැහැ. මොහුගේ වත්කම් පිළිබඳ අපි පරීක්ෂා කළ බැලුවා. ඔහුට 120ක් විතර ලැබෙන වත්කම් තියෙනවා. මේ මිනිස්සයා 120ක් වත්කම් ලැබෙන විදිහට බිස්නස් කරේ කොහොමද? ඒ මොනවද ඒ තියෙන දේපොළ? ඒ පිළිබඳ කිසිම සැලකිල්ලක් අපරාධ විමර්ශන අංශය යොමු කළේ නැහැ. පසුව මේක විශාල ප්‍රශ්නයකට තුඩු දුන්නා. දැන් මේ සම්බන්ධයෙන් නඩුව අරගෙන ගියපු නිශාන්ත සිල්වා අභිරහස් ලෙස ස්විස්රලන්තයට පැනලා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අතවසෙම කියනවා නම් රජයට නීත්‍යානුකූල නොදන්නවා තමයි මොහු පැනලා ගිහිලා තියෙන්නේ. ඒක පැන යාමක් හැටියට කියන්න පුළුවන්. ඊළඟට මේ නඩුව මෙහෙවපු ඊළඟ පූජ්‍යලයා තමයි තිසේරා ASP කෙනෙක්. ඔහු මේ ඇවිල්ලා කියා හිටියේ මොහු අතින් මෙහෙම අපරාධයක් වූ බවට පැහැදිලි සාක්ෂි නැති බව. ඒ වගේම ඔහු ඉතාම හදිස්සි වුණා. විශේෂයෙන්ම අපරාධ විමර්ශන අංශයේ පණිවිඩය අරගෙන ආපු තිසේරා දිගින් දිගටම කියාගෙන හිටියේ මොකද්ද? පැලෝපියනාලේ පරීක්ෂා කිරීමෙන් මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් කියලා. මහරෝහලේ අධ්‍යක්ෂකවරයාත් නඩුකාරතුමාත් ඉතා පැහැදිලිව කිව්වා පැලෝපියනාලේ පරීක්ෂා කිරීමෙන් පමණක්ම අම්මා කෙනෙක්ගේ දරුවන් එනම් දෙවෙනි දරුවපත හා තෙවෙනි දරුවපත ලැබීම වැළක් වූ බව දැනගන්න බැහැ. ඒක හඳ මේකට තවත් පරීක්ෂණ කරන්න ඕනේ කියලා ඉල්ල හිටියා. මේක විධිමත් නැහැ කියලා. මේක විශාල විවාදයකට තුරු දුන්නහම්ද අවසානයේ විශේෂයෙන් මේකට අමාත්‍යංශය මැදිහත් වෙලා පැලෝපියනාලේ පමණක් පරීක්ෂා කිරීමට යොමු කළා. ඒ පැලෝපියනාලේ පමණක් පරීක්ෂා කිරීමට යොමු කරද්දී විශේෂයෙන්ම නඩුකාරතුමා මේ ගැන විමර්ශනය කළා. කිව්වා පැලෝපියනාලෙන් පමණක් විධිමත් පරීක්ෂණයක් කරන්න බෑ. ඒක හන්ද මේ පිළිබඳ අපි විමසා සිටින උන අදාළ විශේෂඥයාගේ. අන්න ඒ අනුව තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥයන්ට මේක යොමු කළේ. දැන් මොකද්ද කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥයෝ කියලා තියෙන්නේ? ඕනි තාම පැහැදිලිව කියලා තියෙනවා පැලෝපියනාලේ පරීක්ෂා කිරීමෙන් පමණක් ගර්භාෂයට හානියක් කරාද නැද්ද, නැත්නම් දෙවෙනි හා තෙවෙනි දරුවපත් වැළක්වාද නැද්ද කියන එක කියන්න බැහැයි කියලා අද උන් කියලා තියෙනවා. දැන් ඒ වார்த்தාව දැන් තියෙනවා 12 වෙනිදා දැන් නඩු වෙනවා. ඒ කියන්නේ දැන් දෙසැම්බර් මාසේ අපි ඉන්නේ, හෙට අනිද්දා අපිට නඩු වෙනවා.
මේ නඩුව එනකොට දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥයන්ගේ වාර්තාව ලැබිලා තියෙනවා. නිශානසිල්ල පැනලා ගිහිල්ලා තියෙනවා. තිසේර මේ සිද්ධිය මාරු වෙලා තියෙනවා. දැන් ඒ පළාතේ පොලිසියර නඩුව හැසිරවීමේ වගකීම බාර දීලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා කොමත් සිද්ධ වෙන්නේ කියලා. අපට පෙනෙන විදියට, අපට දැනෙන විදියට මොහුගේ මේ හැසිරීම අසාමාන්‍යයි. සාමාන්‍යයෙන් පොදුවේ වෛද්‍යවරුන්ගේ පිළිගැනීම අනුව සිසේරියන් සැත්කමක් නැත්තම් දරුවෙක් ශල්‍යකර්මයකින් ලබාගෙන ඉමේදී විනාඩි 20ක් පැය භාගයක් අවමසින් යනවා. මොහු විනාඩි 10ක වගේ කෙටි කාලයකින් මේ සැත්කම් කළා තියෙනවා. සිංහල අම්මලට එක මැහුමයි, මුස්ලිම් අම්මලට මැහුම් දෙකයි. සාමාන්‍ය වෛද්‍යවරු, ඒ කියන්නේ මේ වගේ ශල්‍යකර්ම වලින් දරුවන් ලබා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මැහුම් දෙකක් යොදනවා. සිංහල මව්වරුන්ට ශාපි ශාබ්දීන් මැහුම් දෙකක් යොදලා නැහැ. ඒ කියන්නේ හිතාමතාම මේ අම්මලා සංකූලතාවලට, කම්ප්ලිකේෂන් වලට ලක් කරලා තියෙනවා. ඒ අම්මලගේ බඩ ඉදිමීම්, ධනිස් වේදනාවල් වගේ නොයෙක් ආබාධ වලට පත් වෙනවා. ඒ වගේම ඔවුන්ට තියෙන මේ හැඟීම් සම්පූර්ණ නැති වෙන විදිහ තමයි මේ ශල්‍යකර්ම කරහු බව දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ අනුව පේනවා ශාපි ශාබ්දීන් හිතාමතා මෙවැනි අපරාධයක් සිද්ධ කරහු බව. ඉතින් අපට ඒක පාර්ශ්විකව තීන්දුවක් දෙන්න බෑ. අපි ළඟ තියෙන සැකයක් පමණයි. අපි මැදිහත් නොවුනනම් පුරුණෑගල මහරෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් මවුරු 900කගේ දෙවනි දරුවෙක් සහ තෙවැනි දරුවෙක් ලබා ගැනීමට මවුරුන්ට තිබිච්ච බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණා. සමහර අම්මලට එක දුවයි. දෙවෙනි දරුවෙක් බලාපොරොත්තුෙන් අවුරුදු ගාණක් ඉඳලා ළමයි නැහැ. සමහර අම්මලට ගෑනු ළමයි දෙන්නේ නැහැ. තුන්වෙනි දරුවෙක් බොහොම අපේක්ෂාවෙන් හිටිය ළමයි නැහැ. හේතුව තමයි ශාපි ශාබ්දීන්ගේ මේ වන්ද්‍යාකරණය, නැත්තම් සිංහලයන් වඳ කිරීමේ සැලැස්ම. ඇත්තටම මෙහෙම එකක් කරන්න පුළුවන්ද? සෞදි අරාබියේ මූලධර්මවාදී අන්තවාදීන් මේ වගේ සැලසුම් කළ ලෝකේ ජාතීන් වඳ කිරීමේ සැලැස්මක් දියත් කරන බව මේ අනුව අපට අනුමාන කරන්න පුළුවන්. ශාපි ශාබ්දීන්ට අධික ධනයක් තියෙනවා. ඔහුට මාසෙකට ලක්ෂ 20ක් ලැබෙන ආදාය මාර්ග දෙනවා. කොහොමද මෙයා මෙයා හොයාගත්තේ? කොහෙන්ද මෙයාට සල්ලි හම්බුනේ? ඒ වගේම රජයට නොදන්න වරින් වර පිටරට ගිහිලා තියෙනවා. ඒ ගියපු රට කොහේද? ලැබුව පුහුණුව මොකද්ද කියලා මේ හැම දෙයක්ම පරීක්ෂාවට ලක් වෙන්න ඕන. ඉතින් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිංහල ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතුව, ඒ කියන්නේ අපි ජාතියක් විදියට මෑත යුගයේ විශාල අභියෝගයකට මුහුණ දුන්න ජාතියක්. අපි අන්ත අසරණ තත්ත්වයකට පත්වෙච්ච යුගයක අපි දැන් හිටියේ. අපි පහුගිය කාලේ ගත කළේ අන්ත අසරණ තත්ත්වයක. ඉතින් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කුරුණෑගල රෝහලේ සිදුවෙච්ච සිද්ධිය පිළිබඳව මව්වරුන්ට සාධාරණත්වය ඉෂ්ට වේ.